Hello, welcome to Sri Lanka Cricket. You are joining us for a virtual briefing pertaining to the England tour of Sri Lanka. We do have Dhirasan Dikpala, wicketkeeper batsman, to answer any questions that you will raise. And the format of this virtual conference will be a 30-minute. Initially, we'll be focused on a 20-minute conference, and it will be a Q&A session. In order to ask a question, please raise your hand, and also please do try to keep the question short, so we do have a lot of time to answer. And we will follow the first in and first out policy. And to start with, then we would wish to, who's going to ask the first question? You please raise your hands. Yes, Altaf Nawaz will ask the first question. Altaf, you can ask the question. Dhirasan, now you all are in South Africa Sanchara and Passi, it's a favorable Sanchara at Nivi. With the number of Ketigala to local last evening, they make a challenging task, a home series, a coma the team make a mentality, a place like coma the make a last evening. අතරම අපිට ඇත්තට සවුත් අප්‍රිකා සීරීස් එක ගොඩක් අමාරුනවා මේ කන්ඩිෂන්ස් වලට යුක් වෙන්න මොකද අපි මේ LPL එකෙන් පස්සේ අපිට පොඩි කාලයක් තමයි තිබ්බේ ලෑස් වෙන්න හැබැයි අපි ඒක එක්ස්කියුස් එකක් හැටියට දෙන්නේ තරඟ පරාජය වෙච්ච එක ගැන දැන් මේ සංචාරයේත් අපිට දවස් කිහිපයයි තියෙන්නේ ලෑස් වෙන්න ඒකෙත් පොඩි පොඩි බාධා තිබුණා මේ වර්ෂාව ඇදෙනවා මේ දවස්වල ගාල්ලට ඒ හින්දා පොඩි බාධාවන් කිහිපයක් තිබුණා ඒත් ඒ බාධාවන් අපි මැරගෙන මං හිතනවා කණ්ඩායමක් හැටියට සූදානම් විය යුතුයි ඒ වගේම අපේ කන්ඩිෂන්ස් වල අපි සෙල්ලම් කරන්න ඒක අපිට ලොකු උදව්වක් වෙනවා ගියපාර සීරීස් එකේ අපි තිබ්බ ගියපාර ඉංග්ලන්ඩ් සීරීස් එකේ තිබ්බ වැරදි අපි හදාගෙන ඒ දේවල් ගැන බලලා කල්පනා කරලා අපි සූදානම් වෙනවා මේ සංචාරයට ප්ලේස් ලගේ ඉන්ජරි තත්ත්වය කොහමද ඉන්ජරිස් තත්ත්වය ඉන්ජරිස් ධනංජය ඩිසිල්ලයි කසුන් රාජිතයි සංචාරය ක්‍රීඩා කරන්න වෙන්න ඒ දෙන්නගේම බරපතල ආබාධිත තත්ත්වයෙන් සිටින නිසා අනිත් සියලු දෙනාම ගේ ඉන්ජරිස් හොඳ තත්ත්වයක තියෙනවා ඒ කට්ටියට සිලෙක්ෂන් වලට ඉන්ක්ලූඩඩ් ඒ කට්ටිය ඔක්කොම ධම්මික රත්නවීර you want to ask a question ධම්මික We are going for Chamila Garavita. Chamila, you can ask. Dikpala, අපි දන්නවා white wash වුණා South Africa series එක නමුත් අතීතයට ගියා. නමුත් මේ තරංගාවලි සිස්ටම් ඔබ සඳහන් කරා මේ home soil එකේ සෙල්ලම් කරන්න එතකොට advantage එකක් තියෙනවා කියලා. කොයි වගේ දේවල්ද මේ තරංග පරාජයේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ? විශේෂයෙන් මේ තරංගාවලියේදී කොයි වගේද අපි යන්න ඕන විශේෂයෙන් පළවෙනි දවස් දෙක plan කරේ කොහොමද කරන්නේ කොහොමද අන්න ඒ වගේ දේ සම්බන්ධව අදහසක් දක්වුවා දකුණු අප්‍රිකාවේදී අපිට ඒ plannings ඒ විදිහටම තිබ්බා අපිට මං හිතන්නේ players ලා හැටියට adjust වෙන්න බැරුණා ඒ conditions වලටයි ඒ situation එකටයි so මම කියන්නේ මම හිතන්නේ කණ්ඩායමක් හැටියට අපි ඒ situation එක හරියට ක්‍රීඩා කරන්න ඕනේ ඒ ඒ ගාන පන්දු ඒ අවස්ථාවේ හැටියට අපි ක්‍රීඩා කරොත් අපි ඒ ගාන විනාඩි 10 විනාඩි 20 ඊට පස්සේ ගාන පැය ඊට පස්සේ session එක අපි ජයග්‍රහණය කරන්න ඕනේ ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරන්න මං හිතන්නේ players ලා හැටියට අපි වැඩි අවධානය යොමු කරන්න ඕනේ ඒ ගාන තමන් ඒ සිටින මොහොතේදී මොකද කරන්න ඕනේ හරි දේ කියලා ඒ ඒ ඒ දේ අපිට හරියට කරගන්න පුළුවන් වුණොත් අපිට session එක ජයග්‍රහණය කරන්න ඕනේ තරගයක් ජයග්‍රහණය කරන්න මං හිතනවා players ලා හැටියට ඒ දේවල් identify කරගෙන තියෙන්නේ conditions වෙනස් ඒත් approach එක වෙන්න ඕනේ positive approach එකක් තරගයේ ජයග්‍රහණය කරන මානසිකත්වයෙන් ඉන්න ඕනේ තරගයේ ජයග්‍රහණය කරන්න තමන්ගේ අතින් මොකද්ද වෙන්න ඕනේ කියන ඒ දේ දැනගෙන ක්‍රීඩා කරොත් ඒ අවස්ථාවේදී මං හිතනවා අපිට කණ්ඩායමක් හැටියට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා ධම්මික රත්නවීර you can ask the question ධම්මික can you hear me Gentlemen, if you want to ask questions, please raise your hand. Craig Vidhu, you can ask.
දෙකල්ල මේ අපි දැක්කා වාගේ ප්‍රතිකරණයේ වෙනසක් සිද්ධ වෙලා තියෙනවා රිවර්ස් ස්විප් ස්විප් පාරවල් වලට චුට්ටක් යනවා අඩු ගතියක් අපි දැක්කා LPL එකේදී සහ දකුණු අප්‍රිකා සංචාරයේදී මේකට විශේෂ හේතුවක් තියෙනවද බැටින් වල මොන හරි වෙනසක් කරන්න තීරණය කළාද මම හිතන්නේ LPL එකේ පළවෙනි අවස්ථා තරඟ දෙක තුනේදී මම ස්විප් රිවර්ස් ස්විප් පාරවල් වලට ගියා ඒත් මම තේරුම් ගත්ත තරඟ දෙක තුනක් ක්‍රීඩා කරනකොට මේ කඩුළු වල ඒ පාරවල් වලට වැඩිය ස්ට්‍රේට් බැට් කෙලින් පන්දුවට පහර දීලා ඒ වගේම එන විදියට පන්දුවට පන්දුවට ලකුණු අතරට එන්න පුළුවන් කියන එක. සෝ ඒකින්ද මට තරංගයේ තරගාවලියේ තරංග තුනක් විතර ගියාට පස්සේ මට තේරුම් ගියා ඊට පස්සේ මම ලකුණු අතරට ආව තරගාවලියේ. දකුණු අප්‍රිකාවේදී වැඩි දඟපන්දුවන්නන්ට මූණ දෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒත් ඒ කඩුළු වල ස්වීප් රිවර්ස් ස්වීප් පහරවල් එල්ල කරන්න උමනාවක් නැහැ. ඒ පන්දුව දඟ කැවෙන්නේ නැති නිසා මං හිතනවා මේ තරගාවලියේදී වැඩිපුර රිවර්ස් ස්විප් ස්විප් පාරවල් වලට යා යුතු වෙයි කඩුල්ලත් එක්ක මොකද දඟ කැවෙන්න තමයි මං හිතන්නේ කඩුල්ල ඇස්ති කරන්න අපි රත්නවීර ධම්මික can you hear me you can ask the question අද ධම්මික unmute you have to then unmute your system Hello. All right. Yeah, you can ask. We can hear you. Nirashan, පස්සේ අපි එංගලන්ත ටෙස්ට් තරගාවලිය ලංකාවේ මුහුණ දෙන්නේ. මම දැක්ක තේරින් කමිටු සභාපතිත් ප්‍රකාශ කරලා තිබුණා අපිට ඇත්තටම දක්නපන සංචාරයේදී සිද්ධ වුණේ අපි ටෙස්ට් ක්‍රීඩා කිරීම සඳහා ඇත්තටම අපේ සූදානම මෙච්චරම හොඳට තිබුණේ නැහැ. නමුත් දැන් එංගලන්ත ටෙස්ට් තරගාවලිය වෙනකොට අපි තරඟ දෙක පෙරදුනත් අපි යම්සි ඊට වඩා හොඳ සූදානමක ඉන්න කියලා මේකට ඔබ එකඟ වෙනවද ඒ වගේම ඊළඟට දැනගන්න ඕන අපේ එංගලන්තයේ කණ්ඩායමේ සමග සහභාගී වෙන මේ තරඟාවලියේදී අපි ගාල්ලේ තරඟ දෙකම ක්‍රීඩා කරන නිසා අපිට යම් සීකේ වාසියක් තියෙද කියන එක අනිවාර්යෙන්ම අපි එකඟ වෙනවා මේ තෙල්ගමුරු සභාපති කියපු දෙයට මොකද අපි LPL තරඟාවලියක් ක්‍රීඩා කළා තමයි T20 තරඟාවලියක් ක්‍රීඩා කළා තමයි දකුණු අප්‍රිකාවට ගියේ ඒ වගේම ඒ කඩුළු ඉතාමත් වෙනස් කන්ඩිෂන්ස් වෙනස් අපිට එක්ස්කියුස් එකක් නෙවෙයි ඒත් අපි ප්‍රොෆෙෂනල් ලීඩර්ස්ලා හැටියට අපි ඒකට යූස් වෙන්න ඕනේ අපි ඇඩ්ජස්ට් වෙන්න ඕනේ ඇඩැප්ට් වෙන්න ඕනේ සිටුේෂන් එකට ඒත් අපිට ලෑස්තින ඉතා සුළු කාලයක් තිබ්බේ ඒ ටෙස්ට් තරඟ දෙකක් ක්‍රීඩා කරමින් පසුව අපි එකම හණ්ඩායම අපි කියන්නේ එකම 22 දෙනෙක් තමයි මේ සංචාරයේ ඉන්නේ අපේ ස්කොඩ් එකේ අනික එකතු වීමෙන් අපි ගොඩක් කල් දැන් එකට ඉන්නකින් අපි හොඳ understanding එකක් තියෙනවා ඒ වගේම ලංකාවේ සෙල්ලම් කරන එක කොහොමද අපිට වැඩි වාසියක් තිබෙනු ඒ මම හිතනවා එංගලන්ත කණ්ඩායම අපි සුළුවට ගන්න නැහැ මොකද අතොත් ගිය පාර එංගලන්ත සංචාරය වගේ වුණු සැලස්මක් ඇතු වෙන්නේ අපි බලන්න ඕනේ එකට වඩා කොහොමද ඉහළින් හිතන්නේ එකට හිතනවට වැඩිය පොඩ්ඩක් ඉදිරියෙන් අපි කොහොමද හිතන්නේ එකට සැලස්මත් එක්ක අපි හොඳ සැලසුම්කින් ගියොත් අපි හිතනවා මේ වාසිදායක කන්ඩිෂන්ස් එක්ක අපිට හොඳ තරගාවලියක් ක්‍රීඩා කරන්න පුළුවන් නේ කියලා Dean Wilson, you can post your question, please. Dean Wilson. Yeah, hi, can you hear me? Yeah, I can hear you, Dean. Please ask your question. Okay, thanks, Narishan. I just wanted to ask about your thoughts on this England team this time compared to 2018. There's no Moeen Ali playing because of COVID. There's no Adil Rashid, only Jack Leach is the same spinner from last time. Do you think that that makes England perhaps a better chance of you getting success over them this time because their spin attack is not quite the same? No, I really do think that we have to take, really don't care about the bowlers. We just have to focus on the ball. Whoever is bowling, you can get... anyone out but I think it's going to be a tough series for both the series with the conditions and compared to the last series in 2018 I think we have a better chance this time with no Archer no Ben Stokes and few other good players but we don't take it easy we just go play our normal game what we used to do in Gaul and see how it goes And can I just ask you about your game as well? You obviously played recently in South Africa. Just
the way that you play is always quite an attacking and an exhilarating style. Your strike rate is usually quite high. Do you think that's the best way of coping with the conditions in Sri Lanka with the turning ball to try and be attacking, or does it take quite a unique skill of yours to do it? Actually, it depends to player to player, because I have a different style of game, and some other top order players have different style of approaching the game and how they get used to the conditions and adapt to the situation. But I think that's my way of batting, attacking from the ball one. That's how I play in these conditions. So I'm gonna approach the same way, and I will get results from that. Yeah, thank you. Prithvi, we are going for you. Can ask another question, yes, since there are no more questions. Prithvi, do you want to ask Damit? Yes. Yeah, after Damit Veerasinghe, do you ask? දෙකල්ල මේ දැන් අපි දකිනවා ඔයාලට තියෙන චෝදනාවක් තමයි ඔයා ලොකු ඉනිමකට යන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ඔයා හැම මැච් එකකම ලකුණු 20ක් 30ක් 40ක් ඒ වගේ ලකුණු අතර ඉන්නවා. හැබැයි අර ඒ ගන්න ස්ටාර්ට් එක ඔයා ඩෙවලොප් කරගෙන ඉස්සරහට ලකුණු 80ක් 100ක් යන්න නැහැ කියන චෝදනාව තියෙනවා. මේකෙන් මිදෙන්න මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? අනිවාර්යෙන් මිදෙන්න මම ලොකු ඉනිමක් ක්‍රීඩා කළ යුතුයි. මමත් බලාපොරොත්තු වෙනවා මේ ලොකු ඉනිමක් ක්‍රීඩා කරන අවස්ථාවට මම තියා අතලිය ලබා ගන්න සමහර දවස්වල 60ක් 70ක් ලබා ගන්නවා තාම ශතකයක් ලබා ගන්න බැරිලා තිබෙනවා මගේ බලාපොරොත්තුව ලොකු ඉනිම් ක්‍රීඩා කරන්න රටවත් මං වෙනුවෙන් ඒ ගොඩක් අවස්ථාවලදී මට බැට් කරන්න වෙන්නේ ටේල් එන්ඩර්ස්ලත් එක්ක ඒ කලින් සංචාරය එහෙම වුණේ නැහැ මට බැට් කරන්න දෙන්නේ හිටිය දසුනුයි වනිදුයි ඒත් මට අවසනාන්ත ලෙස ඒදී ලකුණු අතරට එන්න බැරුණා ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න බැරුණා ඒත් මගේ මට අවශ්‍ය වෙන්නේ හැම වෙලේම කණ්ඩායමට මොකද අවශ්‍ය ඒ අවස්ථාවේදී ඒ සිටුේෂන් එකට කණ්ඩායම ලකුණු මගෙන් අවශ්‍ය කොහොමද ඒ දේ කරන්නයි මට හැම වෙලේම අවශ්‍යතාවය තියෙන්නේ සමහර අවස්ථාවල මට අවස්ථාව ලැබිලා තියෙනවා ලකුණු 100ක් කරා යන්න 80ක් 90ක් කරා යන්න මගේ අවස්ථාව එතනින් ගිලිලා කියලා තියෙනවා ඒ සමහර අවස්ථාවදී මගෙන් ලැබෙන ආව ලකුණු 40 50 කණ්ඩායමට වැදගත් වෙලා තිබෙනවා තරඟයේ ජයග්‍රහණය කරන්න දමිත් වීරසිංහ you can ask your question නිරෝෂන් කණ්ඩායමේ කොහමද දැන් මේ ඉන්ජරිස් වල තත්ත්වය පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ චන්දිමාල් ඇන්ජලෝ සුරංග ඖෂධ පොඩි අප්ඩේට් එකක් දෙන්න පුළුවන්ද දනංජලි සිල්වායි වසුන් රාජසයි විතරයි තරගාවලියට සිලෙක්ෂන් වලට මේ නැත්තේ අනිත් සියලුම දෙනාම සිලෙක්ෂන් වලට අවේලබල් කියලා තමයි දැනට තියෙන තත්ත්වය නවස් අල්තා නිරෝෂන් දැන් ඔයා දැන් අර ඉස්සර අපේ මාධ්‍යවේදී ආව වගේ ඔයා ඔයාගේ දක්ෂතාවය මට තේන්න ඔයාලට තවම තේරුන්නේ නැහැ ඔයා හොඳ දක්ෂ ක්‍රීඩකයෙක් ඔයා 40 50 ගන්න මට මතකයි පකිස්තාන් සංචාරයේදී ඒ වගේම හොඳ 66ක් ගහලා ඉන්නකොටත් ඔයා විකට් එක ගිෆ් කරා මොකද ඒ වෙලාවේ පොඩ්ඩක් හදිසි වෙන්න තත්වයක ඉන්නේ ඒ කියන්නේ ඔයාට හොඳ ඊසි මං කම්පැරිටිව්ලි අනිත් ප්ලේයර්ස්ටත් එක්ක ඉන්නකොට ඔයාට හොඳ ෂොට්ස් තියෙනවා ඔයා ක්වික් ස්කෝර් කරනවා. ඇයි මේ සෙන්චරි එකක් වගේ ලොකු ස්කෝර් එකකට යන්න බැරි හේතුව මොකද? හංගාක් දෙවගේ ලාස්ට් 5 ඉනිංස් අරන් බලන්න ඔයා හොඳට 30 40 50 60 ගහනවා එතනින් උඩ ගහලා අවුට් වෙනවා. ඇයි ඒකට හේතුව මොකද? එච්චර හදිසි මොකද ටෙස්ට් ක්‍රිකට් එකේ? අතරම මම හිතන්නේ මම ඉනිං එක බිල් කරද්දිත් මම ඒ පාරවල්ම නෑ නෑ පාරවල් වල ප්‍රශ්නයක් නෑ. මම ඇයි ලොකු ස්කෝර් එකට යන්න මම ඒ පාරවල් වලින්ම තමයි ලකුණු ලබා ගන්නෙ මම හිතන්නේ මගේ එක්සිකියුෂන් වල ප්‍රශ්නයක් ඇති සමහර ලාවට මොකද මම ලකුණු ලබා ගන්නෙත් එකම පාරවල් වලින් දැවියන්නෙත් එකම පාරවල් වලින් මම ගොඩක් දෙනෙක් මට කතා කරනකොට කියලා තියෙනවා සෝ ඒක තමයි මම දැන් මේ දවස්වල කල්පනා කරන්නේ ලකුණු 4ක් 6ක් මට ලකුණු ලබා ගද්දී මම ඉනිං එකේ එක කියනවා ගියර් එක මාරු කරලා ඇක්සලරේට් කරන්න ඕන වෙලාව ඇක්සලරේට් කරලා ගියර් එක මාරු කරන්න නැති හිතුව තමයි මම හිතන්නේ මම හිතනවා මම ඒ දේ හරියට කරොත් මට සෙන්චරි එකක් ලොකු ඉනිමක් ලබා ගන්න පුළුවන් කියලා මම ඇත්තටම මේ දවස්වල ඒ පිළිබඳව වැඩියෙන් ફોકસ කරලා බැට් කරන්න ට්‍රේන් කරනවා පිච් එක මාරු කරන්න ගියර් එක මාරු කරන්න අවශ්‍ය අවස්ථාවෙදී බෝලර්ස් ටාගට් කරලා ඇටැක් කරන්න හැම එකරම ටාගට් කරන්න නැතුව ඒ පිළිබඳව මම අපේ පිටිකන පුහුණු කරුත් එක්ක ඒ පිළිබඳව වැඩ කරන මම හිතනවා ඉදිරියේදී මට ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා
All the best. Thank you so much. Tanmika, you can ask your question. Ranveer. නිරෝෂන් අපි දැක්කා දකුණු අප්‍රිකානු තරංගාවලියේ තව දෙයක් දැක්කා අපේ ගොඩක් පිටිකරුවන් දැවී ගියේ එක කඩලු රකින්නට එහෙම නැත්නම් ස්ලිප් ක්‍රීඩකයන්ට උඩපන්දු ලබා දීමෙන් එක අපි ඇත්තම දකින්නේ ගොඩක් වෙලාවට වෙන්නේ අපි අඩුලෙන් ඉවතට යන පන්දු වලට නිකරුනේ පිටරුවා දැක්වීම තමයි මේ වැරද්ද උනේ මේ ගැන ගොඩක් කතා වෙලා මේ වෙනකොට මේ ගැන යම් වර්ක් අවුට් කරලා තියෙද එංගලන්ත තරංගාවලියට එන පෙර ඇත්තරම එංගලන්ත සංචාරයයි දකුණු අප්‍රිකානු සංචාරයයි කියන්නේ දෙකක් මොකද සවුත් අප්‍රිකා සංචාරය ගත්තොත් සවුත් අප්‍රිකන් ප්ලේයර්ස්ලත් අවුට් උනේ විකට් කීපර් හරි ස්ලිප් එකට ගිහිල්ලා තමයි ඒ කන්ඩිෂන්ස් වලදී අවුට් වෙන්නේ ඒ ඒක තමයි තියෙන chance එක විකට් එක අපි අවුට් වෙන්න තියෙන chance එක වැඩිපුර තියෙන්නේ විකට් එකෙන් පිටිපස්සේ කියන්නේ විකට් කීපර් හරි ස්ලිප් එකට හරි ගිහිල්ලා සෝ දැන් මේ සංචාරයේදී බෝලේ එතකොට වැඩි වේග පන්දු යවන්නන් භාවිතා වෙන්නේ නැහැ දඟ පන්දු යවන්නන් තමයි භාවිතා වෙන්නේ එතකොට අවුට් වෙන chance එක තියෙන්නේ වෙන දේවල් LBW bold ඒත් caught behind slip එකේ ළඟ bat pad ඒ වගේ දේවල් වලින් තමයි අවුට් වෙන chance එක තියෙන්නේ. So දැන් අපි work කරන්නේ ඒ ඒ දේවල් වලට දකුණු අප්‍රිකාන් සංචාරයේ අපි South African players අත් දෙගොල්ලම දැවි ගියේ ඒ ආකාරයෙන්. මොකද ඒ conditions ඒ විදිහට තමයි අවුට් වෙන chance එක වැඩිපුර තියෙන්නේ. මම හිතන්නේ ඒක තමයි ඒකේ මේකේ වෙනස. අපි දැන් සවුත් අප්‍රිකා සංචාරය අවුට් වෙච්ච විදිහ නෙමෙයි ලංකාවේ අපි සෙල්ලම් කරන ඉඳලා අපි අවුට් වෙන්න පුළුවන් chance එක තියෙන risk එක අඩු බාරවල් තමයි දැන් අපි focus කරන් තියෙන්නේ. Christoks, you can ask your question. Christoks. Yeah, hi Nirushan. England look like they're going to give a debut to a new batsman in Dan Lawrence this week. I wondered what you knew about him and how highly you rated him. A good player. He has played well in the domestics, and we're not gonna take anyone easy. Whether he's playing a debut or whether he's playing his 100 test, it's gonna be difficult in Sri Lankan conditions for anyone. Even for us, it's very difficult to play score runs. So it's gonna be the same for him as well. But we just gonna be do our basics and bowl in the right areas and place the right field. So. In these conditions, he'll succeed for sure. Thank you. Vipin Dari, you can ask. Hello, Nirushan. Good afternoon. Afternoon. Yeah, I'm Vipin Dani, sir. I just wanted to know, you were not named the vice captain of the team during South Africa tour, but you led the team in the last session of the second test match. So, are you eyeing the captaincy in the future? I have no idea about that. It depends on the selection committee and the coach. And I would love to be a captain one day for Sri Lanka and lead the team. But it's on the hands of the selection committee and the coach. Nirushan. Yeah, Altaf, you can ask. We are going for another three more questions. Altaf, you can ask one question, please. Then Sri Lankan spectators la. හොඳ ඉම්ප්‍රූව්ඩ් පර්ෆෝමන්ස් එකක් එක්ස්පෙක්ට් කරනවා ටීම් එකෙන් රයිට් සෝ ඔයා මොනවද හිතන්නේ ටීම් එකේ ප්‍රෙපරේෂන් එකයි මෙන්ටැලිටි එකයි අනිත් එක නිරෝෂන් දික්වැල්ලගෙන් ගොඩ කාලකට පස්සේ සෙන්චරියක් බලාපොරොත්තු වෙනවා හොඳ ඉනිං එකක් ඒක අපිට කියන්න පුළුවන් ද ස්පෙක්ටේටර්ස්ලාට නිරෝෂන් දික්වැල්ල ෆස්ට් ටෙස්ට් එකේ ඉඳලා ඒක ඉටු කරයි කියලා අතරම කණ්ඩායමක් හැටියට හොඳ ප්‍රෙපරේෂන් එකක් තියෙනවා හැම සංචාරයකදීම අපි හොඳ ප්‍රෙපරේෂන් එකක් කරලා තමයි තරගාවලට යන්නේ ඒ වගේම අනිත් කණ්ඩායම ඇනලයිස් කරලා එකක් ටික තියෙන වැරදි ඒ දේවල් ඔක්කොම ටික අපි හදලා ප්‍රැක්ටිස් කරලා ට්‍රේන් කරලා ජිම් රනින් ඒ ඔක්කොම ටික අපි කරලා යන්නේ අපේ ඇත්තනම අපේ අවශ්‍යතාවය තියෙන්නේ තරඟේ ජයග්‍රහණය කරන්න හැමෝගෙම බලාපොරොත්තු තියෙන තරඟේ ජයග්‍රහණය කරන්න යකුණු අතරට එන්න ශතක ලබා ගන්න කඩුලු පහේව ලබා ගන්න හොඳ උඩපන්දු රැක ගන්න හැමෝගෙම බලාපොරොත්තු හැම ක්‍රීඩකයෙම තියෙන එකයි ඒ වගේම මගෙත් තිබෙන්නේ ඒකම තමයි කණ්ඩායමට මගේ මොකද්ද වෙන්න පුළුවන් උපරිම දේ මැදට ගිහිල්ලා කරන්න කවුරුත් ෆේල් වෙන්න ආසාවෙන් නෙමෙයි කවුරුත් ෆේල් වෙන්නේ. ඒත් මම හිතනවා මේ සංචාරයේදී අපිට ලොකු අවස්ථාවක් තිබෙනවා තරංගාවලිය ජයග්‍රහණය කරන්න. මොකද ගිය පාර තිබ්බ වැරදි හදාගෙන මේ පාර සංචාරයේ ක්‍රීඩා කරන්න. ඒ වගේම මට ලොකු බලාපොරොත්තුවක් තියෙන මගේ පළමු ටෙස්ට් ශතකය ලබා ගන්න. මොකද 50 15ක් ලබා ගන්නවා කියන්නේ මං හිතන්නේ ලේසි කාර්යයක් කියලා 50 15ක් ලබාගෙන ශතකයක් නැතුව නම පිටාතකින් ලැජ්ජාවක් මමත් ඒ පිළිබඳව කල්පනා කරන හැමදාම මම කවද්ද පළවෙනි ශතකය ලබා ගන්නෙ කියලා.
මම කිල් හැබැයි ශතක ගන්න මේ කල්පනා කරන්නේ තරඟ ක්‍රීඩා කරනකොට ඊළඟට එන පන්දුර මම කොහොමද සෙල්ලම් කරන්නේ දකුණු කොහොමද ලබා ගන්න කියලා මට මම හරි දේවල් ගොඩක් දුරට ගොඩක් වෙලා ඉනිම ක්‍රීඩා කරන අවස්ථාවේදී කරගෙන හිටියොත් මම මෙතන මට ශතකයක් ලබා ගන්න පුළුවන් මේක ක්‍රික් විද යූ කැන් ආස් අ ක්වෙස්චන් ප්ලීස් මේක් ඉට් ෂෝට් දෙකල් අපි දැක්කා මේ පහුගිය මැචස් වලදී ගොඩක් සෙෂන් එන්ඩ් එකේදී විකට්ස් යනවා. ඒ කියන්නේ සෙෂන් එකේ අන්තිම ඕවරේ නැත්නම් දෙකේ විකට්ස් යනවා අපි දැක්කා. ඒ කියන්නේ විකට්ස් හොඳ බෝල වලට නෙවෙයි දුර්වල පාරවල් වලට ගිහිල්ලා තමයි විකට්ස් ගියේ. ඉතින් මේක ගැන ටීම් එක ඇතුලේ සාකච්ඡා වෙලා තියෙනවද මේ දුර්වලතාවය මග හරවා ගන්න? ඒක ඇත්තරම පිටිකරන්නේ දුර්වලතාවය නෙමෙයි මානසික මට්ටම මං හිතන්නේ. ක්‍රීඩකයන්ගේ අවස්ථාවේ අපි බලන්නේ එනිම සෙෂන් එකක් ලං වෙද්දී කොහොම හරි නොදැවි ක්‍රීඩා කළා බ්‍රේක් එකක් අරගෙන රෙස්ට් එකක් අරගෙන ඇවිල්ලා ඊළඟට ආපහු එනිම ආරම්භ කරන්න. මම හිතන්නේ ඒක ටෙක්නිකල් ඉෂුව එකක් නෙවෙයි තියෙන ප්ලේස් ලගේ මෙන්ටැලිටි එක තියෙන්නේ. ඒක මම හිතන්නේ තමන්ම තමයි හදාගෙන ඉදිරියට එන්න ඕනේ මානසිකත්වය හදාගෙන. ඒක මම හිතනවා ප්ලේස් ලගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒ සිටුේෂන් එකත් එක්ක ඒ කට්ටිය දියුණු වෙයි මානසික මට්ටම. ඒක එක පාට මට කියන්න බෑ වා මෙහෙම සෙල්ලම් කරන්න කියලා මේ මේ දේවල් කරන්න කියලා මම හිතන විදිය වෙනස් අනිත් අය හිතන විදිය වෙනස්. ඒ කට්ටියගේ යුතුයකම් වෙන්න ඕනේ තමන්ගේ කඩුල්ල කොහොම හරි බේරගෙන කන්නම අවශ්‍ය දේ කරන්න. මම හිතනවා ඉදිරියේදී අපේ ක්‍රීඩකයන් මේ දේ හොඳට තීරණයක් අරගෙන හරි විදියට සෙල්ලම් කරයි කියලා. Paul Newman, you can ask. Paul, you can ask the question, please. Hi there. Can I actually ask you, Prasanna, as much as anyone, are all the players who went to South Africa available for Thursday, and are there any extra quarantine periods for them? What, Paul? Can you repeat the question, please? Are all your players who went to South Africa available for the first test, or are there any extra quarantine periods to observe? Paul, we are yet to announce the squad that is expected to, because there will be some replacement. We are expected to announce the squad, and that is yet to be done. So once, probably within the next 24, 48 hours, it will come in. So once, then you will understand who will be there. Basically, the team actually went from bubble to bubble. The one who came the from South Africa, they directly went into a bubble. Okay. Oh, okay. So they're available in theory. No, the ones ones who are injured would have been out of this would have gone home, while the rest would join in. But we are yet to announce the full official squad yet. Final, but so that will be done very shortly. And we do have. Dhamika, you can ask. Dhamika. නිරෝෂන් බොහෝ විට අපි දන්න ගාල්ල තනතිල්ල දඟපන්දු වෙන්නට බොහොම වාසසහගතයි. අපි බොහෝ විට අපේ ඉන්න දැන් වනිදු අසරන් ගෞතම ටෙස්ට පිටියට ඇවිල්ලා ඉන්න, ඒ වගේම ලසිත් ඇඹුල්දේනිය, ජිල්රුවන් පෙරේරා මේ තුන් දෙනාම ඉන්නවා. අපි ඔබ හිතනවද මේ සැලසුම් එක්ක විශේෂයෙන් දැන් අපේ ඇත්තම පන්දු යවන්නන් ගැන නෙවෙයි, අපිට ගොඩක් වෙලාවට අපි දැක්කේ පිටිකරුවන්ගේ යම් යම් දුර්වලතාවය තමයි බොහෝ විට අපිට දකින්න ලැබුණේ දකුණු අප්‍රියාණු තනතිල්ලේ. අපි දඟ වැපන්දු යන්නන් ගැන හොඳ ශක්තිමත් වෙන එක අපිට ලොකු ශක්තියක් වේ. කොහොමද ඔබ මේ ගැන හිතන්නේ? මේ මම අරකට කියන්නම් උත්තර දකුණු අප්‍රිකාවේදී ඇත්තරම අපි පළවෙනිම බැලුවොත් අපි ලකුණු 400ක් ලබා ගත්තා. මොනම කණ්ඩායමකවත් ඒ තනතිරුවේ සෙන්චුරියන් පාක් ක්‍රීඩාංගණයේදී ලකුණු 394ක් ලබාගෙන නැහැ. පළවෙනිමේදී අපි තමයි වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගත්තේ. ඒ අතරවාරේ ධනංජි රිසිල් වගේ ඉන්ජරේකින් ඉඳ තමයි අපි හිතන්නේ අපි කණ්ඩායමකට විශ්වාස කරන්නේ ලකුණු 450ක් ලබා ගන්න බැරි වුණේ. අපි ලකුණු 450ක් ලබා ගත්තා නම් ඒ අවස්ථාවේදී අපි තරඟය කන්ට්‍රෝල් කරනවා. ඒ වගේම අපේ පන්දු යවන්නන්ගේ ආව ඉන්ජරිස් නිසා අපිට ඒක පන්දු අපි පන්දු යවද්දී අපිට ඔවුන්ගේ කඩුළු දබා ගන්න බැරි වුණා. මම හිතනවා අපි සියලු දෙනෙක් කණ්ඩායමකට විශ්වාස කරනවා අපිට මේ අවස්ථාව ලැබිලා තිබ්බා නම් අපි පළමු තරඟයේ හොඳට තරඟය නිමා කරා නම් ඒ සංචාරයෙන්ම වෙනස් වෙන්න ඉඩ තිබුණා. මොකද අපි 450ක් ලකුණු ලබා ගත්තට පස්සේ ඔවුනුත් ලකුණු 300ක් අපි කියන්න පුළුවන් දවා ගන්න 300 350ක් අත දවා ගත්තනම තරඟයේ සාමූලික වෙනස් තත්ත්වයක් එන්නේ. ඊට පස්සේ අපිට තරඟයේ ජයග්‍රහණය පරිදිම වෙන විදිහකට කර විසඳෙන්න තිබ්බා. පිටිකරුවන් පමණක් නෙමේ අසාර්ථකුනේ, පන්දු යවන පිටිකරුවන් විටින් විට අසාර්ථකුණා.
තරගයක් ජයග්‍රහණය කරන්න පිතිකරුවන් පන්දියවනු දෙපිළම එක සමබරවම පර්ෆෝම් කරන්න ඕනේ ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරන්න. ඒ වගේම එංගලන් සංචාරය ගත්තොත් ජංග පන්දියවන් බොහෝ වැඩ කරලා තිබෙනවා කඩු ලබාගද්දි මම හිතන්නේ 95%ක්ම දඟ පන්දියවන්ට තම වගකීම තිබෙනවා කඩු 20 ලබා ගන්න තරගය ජයග්‍රහණය කරන්න. ඒ වගේම කිව්ව ආකාරයෙන් පිතිකරුවන්ගේ වගකීම තියෙනවා පන්දු යවන්නන්ට පන්දු යවලා අඩු ලබා ගන්න පුළුවන් ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුරවට දාන්න. ඒ ඒ ඒ අනුව තමයි පන්දු යවන්නන්ට ෆීල්ඩ් සෙටින්ග් හදා ගන්න පුළුවන් වෙන්නේ, ඇටැක් කරන්න පුළුවන් වෙන්නේ, බෝල් කරන්න පුළුවන් වෙන්නේ. අපි දෙගොල්ලම එක ආකාරයට හරි ආකාර සම්බරව ලකුණු ලබා ගන්නත් ඕනේ, කඩු ලබා ගන්නත් ඕනේ තරඟ ජයග්‍රහණය කරන්න. ඔක්කොම එකතු වෙලා හරි විදියට ක්‍රීඩා කරොත් තරඟවල ජයග්‍රහණය කරන්න පුළුවන්. Last question, Altaf Nawaz. Very last question. After that, we are wrapping up this media conference. Niroshan, then අපි composition එක හැටියට දැන් දමිකා හුවාගේ අපිට spinners ලා තමයි තියෙන්නේ. අපිට ඔය හිතනවා දෙත් මේ මේ series එක අපිට advantage එකක් තියෙනවා කියලා. ඔන්න ඒක හේතු ඉංග්‍රීසි එකේ top players ලා නැහැ. අපි කොහොම හරි මේ series එක wrap up කරගන්න පුළුවන් කියලා හිතනවාද මේ අපි ඉන්න squad එකත් එක්ක? අනිවාර්යෙන් මම හිතනවා, මොකද මේ දැන් ඉන්න පන්දු යවන්නන්ගේ එක්ස්පීරියන්ස් ගත්තාම දෙල්රුවන් වංග අඹුල් දෙනිය වුණත් තරඟ කිහිපයක් ක්‍රීඩා කරත් හොඳින් පන්දු යවනවා. ඒ වගේ අපිට ඉන්න දැන් මේ ලංකාවට සූටබල් ප්ලේයර්ස්ලා අපි ලංකාවේ ගහලා තියෙන නිසා, ගාල්ලේ විකට් එක අපි මැච් දිනලා තියෙන නිසා මම දන්නවා, මට අපි සියලු දෙනා විශ්වාස කරනවා මේ තරඟවල ජයග්‍රහණ ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් අපි ලේසියට ගන්නෑ එංගලන්ත කන්නෑ, මොකද ගියපාර වුන් ගාල්ලේ ඇවිල්ලා හොඳට සෙල්ලම් කරා. ඔවුන්ගේ ඒ ඒ පිතිකරුවන් හොඳට සැලන් කරන පිතිකරුවන් 3-4 දෙනෙක් මේ සංචාරයේ තින්නවා. පන්දු යවන්න ගත්තොත් ජැක් ලී පමණයි ඉන්නේ ගියපාර සංචාරයේ ක්‍රීඩා කරපු. එහෙත් අඩි තක්සේරු කරන්නේ නැහැ ඔවුන්ගේ කණ්ඩායම. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි අවශ්‍ය මොහොතේදී හරි දේ කරොත් අපි තරගාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන්. මම හිතනවා වැඩි වාසි අපිට තිබෙන්නේ මේ මේ සංචාරයේ. Thank you. So with that, we are wrapping up this virtual press conference. Thank you very much, Niroshan Dikwal, for joining in. And also, thank you very much, journalists from both Sri Lanka, UK, and the rest of the world. And we are wrapping up. Thank you very much. Prasanna, before you go, can I just check, have you had a full set of negative coronavirus tests? You are referring to the team? Yes, please. Yes, basically the team is fine. There's no issue with the team. Right, thank you. Okay.